ආයුබෝවන් අදත් මේ ඇරබෙන්නේ සුසන්දේශ ප්‍රවෘත්ති විකාශය ප්‍රථමයෙන්ම ප්‍රවෘත්ති ශීර්ෂ පාට. රුහුණු කතරගම පෙරහර සමයේ කතරගම ප්‍රදේශයේ පරිසරය සුරකින්නට වැඩපිළිවළක්. ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ ඉදිකළ නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘවරයාගේ පිළිරුව විවෘත කෙරේ. රාජංගන ජලාශයේ වර්ධනය වූ නිල හරිත බැක්ටීරියාව ප්‍රදේශයේ ජනජීවිතයටත් බලපෑම්. ගුවන් හමුදා රණවිරු සැමරුම ඒකලදී. වැඩිම සංචාරක ආකර්ෂණයක් දිනාගත් ලැයිස්තුවට එක් වූ ඉන්දියාවේ බුද්ධ ප්‍රතිමාව. දින 17ක් තායිලන්තයේ ගුහාවක සිරව සිටි දරුවන් සියලු දෙනා බේරාගැනේ. රුහුණු කතරගම මහාදේවාලයේ ඇසළ පෙරහර සමය වෙනුවෙන් කතරගම ප්‍රදේශයේ පරිසර ගැටලු අවම කිරීම සඳහා අංශ රැසක් ඔස්සේ ක්‍රියාත්මක වීමට සැලසුම් කර තිබේ. මධ්‍යම පරිසර අධිකාරිය හා ආයතන කිහිපයක් මෙවර කතරගම ප්‍රදේශයේ ආශ්‍රිතව පරිසරයට ඇතිවන විවිධ බලපෑම් අවම කිරීමට ගනු ලබන පියවර පිළිබඳව මාධ්‍ය හමුවක් අද මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වෙන. අපි අද මේ සාකච්ඡාව පවත්වන්නට යන්නේ විශේෂයෙන්ම පරිසර අධිකාරිය කතරගම ඒ පුදභූමියේදී පැවැත්වෙන ඒ ජාතික උත්සවයේ වෙලාවලදී පරිසර අධිකාරිය වශයෙන් කරන්නට තියෙන යුතුකම ඉෂ්ටකරන අපි කටයුතු කරන්නේ. මෙහිදී විශේෂයෙන්ම වැදගත් වන්නේ පොලිතින් රැගෙන එන එක අවම කිරීමත් ඒවා වෙන්කර කොටස් කර අපිට ලබා ගැනීමත් තමයි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. රටේ තියෙන ලිසාලම් ප්‍රශ්නේ තමයි ඝනපද්‍රව්‍ය කළමනාකරණය, නිසි පරිදි කළමනාකරණය සිද්ධ නොවීම. විශේෂයෙන්ම අපි දකින දෙයක් තමයි අද වර්තමානයේදී නිවාස මට්ටමින් අපි කසල වෙන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපිට කසල කළමනාකරණයේ තියෙන ලොකුම ගැටලු වෙලා තියෙන්නේ. ඒ වගේම අපි දන්නවා නොදිරන කසල, පොලිතින්, ප්ලාස්ටික් වගේ දේවල් වලට අද ඉතා ඉහළ ඉල්ලුමක් තියෙනවා ප්‍රතිචක්‍රීකරණය සඳහා. ඉතින් එහිදී අපිට වෙන් කිරීමට හැකියාවක් තිබුණොත් ප්‍රතිචක්‍රීකරණයට යොදා ගැනීම හැකියාවකුත් තියෙනවා. විශේෂයෙන්ම අපේ මේසිරි කතරගම පෙරහැර එමාවත් වෙන්නේ සබහා දහම ආරක්ෂා කරමු සුරකිමු කතරගම කිලිවෙල්ල. එතකොට ඒතෙන්දින් අපි දෙවියන් වඳින්න යනවනම් ඒ සඳහා හැම අතින්ම පිරිසිදුව යාම වගකීමක් විදිහට අපි සැලකන්න කෙනෙවෙලා හැමෝගින්ම ඉල්ලීමක් කරනවා. මේ සඳහා අපි දැනටමත් අපි අපේ වැඩපිළිවෙල යටතේ අපි සූදානම් කරලා තියෙනවා, බැරියර්ස් දාලා තියෙනවා. විශේෂයෙන්ම මේ පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වගේම අපේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්ය මණ්ඩලය සම්බන්ධ කරගෙන. එතකොට ජනතාවට ඉතා පහසුවෙන් වන්දනා භූමියට යාමට නම් ඒ අය පොලිතින් රැගෙනීමෙන් වැළකී යුතුයි කියන පණිවිඩය දෙන ලෙසට ඉල්ලීමක් කරනවා. එල්ල කතරගම එක්කම වැඩිහිටිකන්ද සහ යාල ප්‍රදේශයට යන සියලුම බැතිමතුන්ගෙන් සහ සංචාරකින්ගේ වගකීමක් විය යුතු වෙනවා පරිසරය ආරක්ෂා කිරීමක නිසා. පොලිතින් රැගෙනීමෙන් වැළකෙන කියන පණිවිඩය තමයි අපිට දිය යුතු වෙන. අපිට එකතු කරගන්න පුළුවන් වුණා ගිය අවුරුද්දේ අන්තිමට ප්ලාස්ටික් බෝතල් විතරක් කිලෝ 1000කට ආසන්න ප්‍රමාණය. අපි ඉල්ලීම තමයි මාධ්‍ය ආයතන වලින් පොලිතීන් ප්ලාස්ටික් ගේන්න එපා කියන පණිවිඩය. ගිනාවත් අපි ගිනියන්නේ ඇතුළට දෙන්නේ නැහැ, ගේන්න එපා. පුළුවන් තරම් ඒ වෙනුවට වෙනත් දේවල්, කඩදාසි, රෙදි වගේ දේවල් පාවිච්චි කරන්නේ භාණ්ඩ රැගෙන යෑමට. දැන් ගිය අවුරුද්දේ මේ ප්‍රශ්නෙන් පස්සේ මේ අවුරුද්දේ පහින් එන ජනතාව අපි දැන ගොඩක් ප්‍රමාණයක් යාල කැලේ හරහා එනවා කතරගමට. ඒගොල්ලෝ දැන් ඔක්කොමලා ගේන්නේ රෙදි බෑග්ස් වල තමයි බඩු ටික ගේන්නේ. මේ අවුරුද්දේ ඒක ඒ වෙනස අපි දැක්කා. එක්කෙනෙක්වත් පොලිතීන් බෑග්ස් වල ගෙනාවේ නැහැ. එමනම් අනිත් අය ගිනුත් අපි ඉල්ලීම් කරන්නේ පොලිතීන් නෙවී, ප්ලාස්ටික් නෙවී, රෙදි බෑග්ස් වල ඒ අවශ්‍ය දේවල් අරගෙන ඉන්න. ජනතාවගේ තියෙන ක්‍රියාකාරකම් වල අඩුපාඩු හින්දා තමයි කසල මේ වගේ ප්‍රමාණයක් ජනනය වෙන්නේ. එතකොට මේකේ මොනරාගල දිස්ත්‍රික්කයේ වැඩිපුරම ඩෙන්ගු වුණ රෝගීන් බෝ වෙන පරිසරයේ තිබුණේ මේ කතරගම පූජා භූමිය වටපිටාව. ඒකම වෛරස් රෝග හැම දෙයක්ම බෝ වුණ පටන් ගත්තේ වැඩිපුරම කතරගම ජනතාවට මේ කසල අංගන යාබද ඉන්නේ පදිංචි 6ට. මේ හැම දෙයක්ම දායාද කරලා යන්නේ අපේ ඉන්න බැතිමතු. ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ ස්ථාපිත කර තිබෙන ජාතික වීරයන්ගේ පිළිරූ අතරට එක් වූ මධ්‍ය විද්‍යාල සංකල්පයේ සහ නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘ CWW කන්නංගර ශ්‍රීමතානන්ගේ පිළිරුව අද පෙරවරුවේ විවෘත කෙරිණ.
CWW කන්නංගර ශ්‍රීමතානන්ට ලබා දිය හැකි ඉහළම ගෞරව පුද කරමින් ජනාධිපති කාර්යාලයේ සහ සමස්ත ලංකා මධ්‍ය විද්‍යාල ආදි ශිෂ්‍ය සංගමේ මෙහෙයවීමෙන් මෙම පිළිරුව ඉදිකර තිබේ. පිළිරුව විවෘත කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි. නිදහස් අධ්‍යාපනයේ පියාලෙස විරුදාවලියලත් CWW කන්නංගර මැතිඳුන් ශ්‍රී ලංකාවේ ප්‍රථම අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස 16 වසරක් පුරා ඉටු කළ ජාතික මෙහෙවර මගින් අධ්‍යාපන ශ්‍රේත්‍රයට ඉටු කරන ලද මෙහෙවර අනූපමේය වේ. කන්නංගර ශ්‍රීමතානන් ජාතියට උරුම කර දුන් අසීමිත ජයග්‍රහණ සියල්ල අපට ලබා දුන්නේ එදා අධිරාජ්‍යවාදීන්ට ගැතිව වරප්‍රසාද භුක්තිවිඳි පිරිසගේ අප්‍රමාණ විරුද්ධ බලවේග මැද්දේ ජීවිතය පරදුවට තබමිනි. එවකට සිටි බෞද්ධ භික්ෂුන් වහන්සේ බෞද්ධ නායකයන් හා ජනතා හිතයිශී පිරිස් එතුමාට සහය දැක් වූ අතර නොපමාව නිදහස් කරගත යුතු අපේ ජාතිය නැවත කිසිවෙකුට අත නොපා ගැති නොවි අභිමානයෙන් යුතුව නගා සිටුවිය යුතු බවත් එම වැදගත් මෙහෙවර ඉටු කරගත හැක්කේ අධ්‍යාපනය තුළින් පමණක් බවත් එතුමා තරයේ විශ්වාස කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස නිදහස් අධ්‍යාපනය හා මධ්‍ය විද්‍යාල සංකල්පය බිහිවිය. කෝට්ටේශ්වරී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ පූජනීය සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කළහ. රාජංගනයේ ජලාශයේ නීලහරිත මයික්‍රෝසිස්ටිස් නැමැති බැක්ටීරියාවක් ව්‍යාප්ත වීම හේතුවෙන් ජලජ ජීවීන්ට හා එයවට ජනජීවිතයට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි වාර්තාවේ. රාජංගනය ජලාශයේ ඉහළ කොටසේ වැවුරක්ෂිතය ආශ්‍රිතව පවත්වාගෙන යන වගා බිම්වලට යොදන පොහොරවල ඇති නයිට්‍රජන් හා පොස්පරස් ජලාශයට මුසුවීමෙන් මයික්‍රෝසිස්ටිස් නැමැති බැක්ටීරියාවක් සක්‍රිය වී ව්‍යාප්ත වී ඇතැයි වාර්තාවේ. මේ හේතුවෙන් රාජංගනය ජලාශයේ එක් කොටසක ජලය කොළපැහැගැන් වී ඇති අතර ජලාශය ජීවත්වන ජලජ ජීවීන් මියගොස් ඇති බවත් ප්‍රදේශය පුරා දුර්ගන්ධයක් පවතින බවත් අප වාර්තාකරු සඳහන් කළේය. මෙම නිලහරිත මයික්‍රෝසිස්ටිස් නැමැති බැක්ටීරියාවේ උපත වසර මිලියන 3 මාරකට පමණ පෙර සිදු වූ බවත් පෘථිවියේ ඇති සියලුම ගංගා ජලාශ සහ වැව් ආශ්‍රිතව පවතින මෙම බැක්ටීරියාව සක්‍රිය වන්නේ පොස්පරස් සහ නයිට්‍රජන් එක්වීමෙන් බවත් රජරට විශ්වවිද්‍යාලයේ ජෛව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය වසන්ත වැලියංග මහතා මේ පිළිබඳව අප කළ විමසීමකදී සඳහන් කළේය. රාජාංගනයේ වැවේ විශේෂ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ තත්ත්වය තමයි බැක්ටීරියාවක් වැව ආක්‍රමණය කරලා තියෙනවා. ඒ බැක්ටීරියාව වැව ආක්‍රමණය කරන්න කලින් මේ බැක්ටීරියා මේ වැවේ හිටියා. මේ වැව විතරක් නෙමෙයි මේ බැක්ටීරියාව ලංකාවේ සියලුම ජලාශවල වැව්වල පොකුණුවල ගංගා ඇලදොල සහිත සමහර ප්‍රදේශවල මේ බැක්ටීරියා වෙන්න පුළුවන් සහ ඉන්නවා. එකම විශේෂත්වය වුණේ රාජාංගනයේ වැව්තාවුල්ලේ වගා කරනකොට එයාලා භාවිතා කරා විවිධ පොහොර වර්ග නයිට්‍රජන් සහ ෆොස්ෆරස් අඩංගු පොහොර. වැව්තාවුල්ලේ වගා කරනකොට එයාලා පොහොර භාවිතා කරනවා. ඒ පොහොර නැවත වර්ෂාව සමග හේදිලා වැව් ජලයට එනවා. වැව් ජලයට ආවට පස්සේ වැවේ ජලයටත් පෝෂණය ලැබෙනවා. වැවේ ජලයට පෝෂණය ලැබුණාම වැව් ජලයේ ඉන්න ජලජ ශාකවලටත් ඒ පෝෂණය උරා ගන්න පුළුවන්. පසට පොහොර ගහපුවාම පසේ හැදෙන ගස් පොහොර උරා ගන්නවා වගේ වැවට ඒ පොහොර ආපුවාම වැවේ ජීවත් වෙන ශාක ප්ලවාංග වලට මේ පොහොර උරා ගන්න පුළුවන්. මෙන්න මේක තමයි වෙලා තියෙන්නේ. එතකොට මේ විශේෂ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ වැවේ සිටිය විශේෂ හරිත බැක්ටීරියාවක් නිසා. මෙයාට හරිම වාසියක් වුණා මේ වැවේ නයිට්‍රජන් සහ ෆොස්ෆරස් ඉහළ හැම. කොයිතරම් ඉහළ ගියාද කියනවනම් මෙයා මේ බැක්ටීරියාවගේ වර්ධනය ඉතා ශීඝ්‍රයෙන් වැඩි වෙලා මේ වෙනකොට වැවේ තලසක් විදිහට වැවේ මතුපිට අඩි 2ක් පමණ ඝනකමට වලාකුලක් ලෙසට මෙන්න මේ බැක්ටීරියාව වර්ධනය වෙලා තියෙනවා. එතකොට මේ අඩි 2ක් පමණ ඝනකමට තියෙන බැක්ටීරියා තට්ටුව නිසා උඩින් එන ආලෝකයට සූර්යාලෝකයට මේක විනිවිද ගමන් කරලා වැවේ පතුලට ගමන් කරන්න බෑ. ඒ විට දවල් කාලයේදීත් විශේෂ ප්‍රදේශයේ පුරා වැව් පතුල අන්ධකාරයි. ඒකම මේ සමගම වැව් පතුලේ සිටින ගොළුබෙල්ලන් සහ වෙනත් කෘමීන්ගේ කීට අවදි මිය යන්න පටන් ගන්නවා. සමහරට මාළු ඉන්නවා නම් මාළු මැරෙනවා. ගොඩක් මාළු මේ අවස්ථාව මගහැරලා පීනගෙන වෙන තැන් වලට ගමන් කරනවා. ඒ නිසා මාළුන්ට මේ වෙනකොට කිසි කරදරයක් නැහැ. හැබැයි ගමන් කරන්න බැරි වේගයෙන් ගමන් කරන්න බැරි ගොළුබෙල්ලන් වගේ ජීවීන් මේ වෙනකොට මිය ගිහිල්ලා ඔවුන් කුණු වෙලා ඔවුන්ගෙන් ගන්ධයක් එක්කහුවෙනවා පරිසරයට. තව විශේෂ දෙයක් තමයි මෙන්න මේ බැක්ටීරියාව. ඒ බැක්ටීරියාවට අපි ශාක විද්‍යාක්ෂ නමක් දාලා කියනවා මයික්‍රෝසිස්ටිස් කියලා.
මයික්‍රෝ කියන්නේ ඉතාම ශුද්‍ර, සිස්ටිස් කියන්නේ ගුලි, ශුද්‍ර ගුලි ලෙස හැඩෙන මෙන්න මේ ශාක ප්ලවාංගය නිසා තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. බෞද්ධ මාධ්‍යාලයේ අධ්‍යක්ෂ ශ්‍රී සම්පූර්ණ විහාරාධිපති පූජ්‍යපාද පුරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 37 වන ජන්මදිනය අදට හෙදී තිබේ. බෞද්ධ මාධ්‍යාලයේ නිර්මාතෘ ශ්‍රී සම්පූර්ණ විහාරාධිපති අපවත් වී වදාළ පූජනීය දරණාගම කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය රත්නය වූ වර්තමාන ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ අධ්‍යක්ෂ පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1981 වර්ෂයේ ජූලි මාස 10 වනදා ජන්මලාභය ලැබූහ. අද උන්වහන්සේගේ 37 වන ජන්මදිනයයි. මෙවන විට ශ්‍රී සම්බෝධි මහාවිහාරයේ විහාරාධිපතිත්වයේ දරමින් බෞද්ධ මාධ්‍යාලයේ අධ්‍යක්ෂ ධූරයේ හොබවමින් පූජනීය දරණාගම කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍රී සම්බෝධි විහාරය හරහා ගෙන ගිය ශාසනික කටයුතු අඛණ්ඩව සිදු කිරීමට පූජ්‍යපාද බුරලන්දේ වජිරඥාන හිමියෝ කටයුතු කරති. එම ශාසනික සේවය තවදුරටත් අඛණ්ඩව සිදු කිරීම උදෙසා උන්වහන්සේට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවායි සුසන්දේශීය ප්‍රවෘත්ති විකාශයෙන් මෙසේ සුභාශිංසනය කරමු. තිස්සසරක කුරිරු ත්‍රස්තවාදයේ මෙරටින් අතුකා තමා මෞබිමේ ඒකීයත්වයේ වෙනුවෙන් දිවිපෙදු අභිත ගුවන් හමුදා විරුවන් අනුස්මරණය කරනු ලබන ගුවන් හමුදාවේ වාර්ෂික රණවීර උපහාර උත්සවය පසුගියදා පැවැත්වෙන. ඒකල ගුවන් හමුදා පරිශ්‍රයේ පිහිටි රණවීර ස්මාරකයේ අභියසදී උපහාර උත්සවය පැවැත්වූයේ ගුවන් හමුදාපති එයා මාෂල් කපිල ජයම්පති මහතාගේ ප්‍රධානත්වයෙනි. රණවිරු පවුල්වල සමාජිකයින් විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා දිවිපිදු රණවිරුව අනුස්මරණය කළහ. රටවටා සිදු වූ පුවත් දකිමු දැන්. බෞද්ධයේ අමාත්‍යාලයේ සෑම මසකම දෙවන ඉරිදා දිනයේදී පවත්වනු ලබන භාවනා වැඩසටහන පසුගියදා දෙල්ගොඩ නාරංවල ශ්‍රී සම්බෝධි ගුණරත්න සදහම් සෙවණේදී පැවැත්පින. පූජ්‍යපාද ගම්පහ පාසාදික ස්වාමීන්ද්‍රයන් වහන්සේ භාවනා වැඩසටහන මෙහෙයවූහ. වත්තල මාබෝල නගර සභාවේ සෞඛ්‍යංශය හා වත්තල පොලිසිය එක්ව ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් විවෘත මහාමාර්ගවලට අවිධිමත්ව කසල බැහැර කරන පුද්ගලයින් සඳහා නීතිමය පියවර ගැනින. මෙහිදී ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ අවිධිමත් ලෙස විවෘත මාර්ගවලට කසල බැහැර කිරීමෙන් වළකින ලෙසයි. අපේ වත්තල මාබෝල නගරසභාවේ බඩ ප්‍රදේශය තුළ මාවත්වලට අපිලිවලට කසල දමන්නන් අත්අඩංගුවට ගැනීමේ වැටලීමක් සිදු කරනවා. මේක දෛනිකව අපි සිදු කරන වැටලීමක්. රාත්‍රී සහ පාන්දර අපි මේ වැටලීම් සිදු කරනවා. අපි ජනතාවට දැනුවත් කරන්නේ තමන්ගේ කසල නිසි පරිදි වෙන් කරලා අපේ නගරසභාව බඩ ප්‍රදේශයේ යන ට්‍රැක්ටර් රථට හා කම්පැක්ටර් රථට ලබා දෙන්න කියලා. ඒ වගේම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම මෙවැනි මාවත්වලට කසල අවිධිමත්ව දාන අයට අනිවාර්යයෙන්ම දැඩි ලෙස ක්‍රියාත්මක කරන ජනතාවගෙන් දැඩි ලෙස අපි ඉල්ලීමක් කරන්නේ මෙවැනි අපිලිමත්කමට කසල මහවත්වලට දමන එක නතර කරන්න කියලා. මහරගම තරුණ බෞද්ධ සංගමය විසින් ලේදන් දීමේ වැඩසටහනක් මහරගම තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී සංවිධාන කොට තිබිණ. මෙම ලේදන් දීමේ වැඩසටහන මෙවර සංවිධාන කර තිබුණේ 22 වරටයි. මහරගම තරුණ බෞද්ධ සංගමයේ නිලධාරීන් ඇතුළු ලේ පරිත්‍යාගශීලීන් රැසක් මෙම අවස්ථාවට එක් වූහ. මතුගම පොලිස් ස්ථානය මගින් මතුගම ප්‍රදේශයේ ගැබිණි මව්වරුන් සිය දෙනෙකු වෙනුවෙන් ක්‍රියාත්මක කළ ප්‍රජා සත්කාරක වැඩසටහනක් අද මතුගම ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වූහ. මෙහිදී එම ගැබිණි මව්වරුන් වෙත අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කොට දේශන මාලාවක්ද පැවැත්වූහ.
ජාතික පුරාවිද්‍යාදිනයට සමගාමීව සිගිරි කුරුටුගී සඳහා තනු නිර්මාණය කිරීමේ තරඟාවලියක් මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරාවිද්‍යා අංශය හා සීගිරිය පුරාවිද්‍යා කාර්යාලය එක්ව සීගිරියේදී සංවිධානය කර තිබින. එමෙන්ම තවත් පාසල් 10ක් සඳහා ඔබතුට සීගිරියෙන් චිත්‍ර තරඟයක්ද පැවැත්වින. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන මහතා සහ සීගිරියේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ මහාචාර්ය ජගත් වීරසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. මෙම අද දින අපි තෝරාගත්තේ මේක පුරාවිද්‍යා දිනය නිමිත්තෙන් විශේෂයෙන්ම පුරාවිද්‍යාවට ආවෙනක වූ කුරුටු ගීත. අපි ඉතිහාසයේ මෙතෙක් වරට මම හිතන්නේ කරලා නැහැ මේ වගේ වැඩසටහනක්. ඉතින් අපි අදහස් කරා අපේ ඉන්න නිලධාරීන් හොඳ සාකච්ඡා කරලා මේ වගේ මේ නැති වීගෙන යන දේවල්, පුරාණයේ නැති වෙන දේවල් මේ සමාජයට අලුත් කරලා නැවත මේ පාසල් දළුදරියන්ට මේක මතක් කර දීමක් හැටියට තමයි මේ වැඩසටහන අපි ආරම්භ කරේ. ඉන්දියාවේ සිකිම් ප්‍රදේශයේ පිහිටි සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ලොව වැඩිම සංචාරක ආකර්ෂණයක් හිමිකරගත් බුද්ධ ප්‍රතිමා වහන්සේලා ලැයිස්තුවට එක්ව තිබේ. ඒ පොතත් සමගින් දැන් අවධානය විදෙස් පුවත් වෙත. රවංගය බෞද්ධ උද්‍යානයේ පිහිටා ඇති මෙම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ උසින් නඩි 130 කි. දෙදහස් 2006 වසරේ මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති අතර වර්ෂ 2013 දී එහි ඉදිකිරීම් නිමාවට පත්කොට තිබේ. ටිබෙට් බුදුදහමේ ආභාෂයේ සහිත මෙම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ආශ්‍රිත රවංගෑ බෞද්ධ උද්‍යානයේ සංචාරක ආකර්ෂණයේ ප්‍රවර්ධනය කිරීමට ව්‍යාපෘතින් රැසක් ක්‍රියාත්මක කර ඇති බවද එරට මාධ්‍ය වාර්තා කරයි. දින 17ක් තායිලන්තයේ ගුහාවක සිර වී සිටි සියලු දරුවන් බේරා ගැනීමට මීට සුළු මොහොතකට හැකි වූ බව විදෙස් පොත් සේවා වාර්තා කරයි. ලෝකයේම ත්‍රාසයටත් කම්පණයටත් පත් කළ සිදුවීමක් පසුගිය සතියේ තායිලන්තයේ චියංග් රයි නැමැති ප්‍රදේශයේදී සිදු වුණා. අවුරුදු 11-17 අතර වයසේ පසු වන දරුවන් 12 දෙනෙක් සහ 25 හැවිරිදි තරුණයෙකු මෙලෙස ගුහාවක අතරමං වූයේ පසුගිය ජූලි මාස 23 වනදායි. ඔවුන් පාපන්දු කණ්ඩායමක සමාජිකයින්. ඔවුන් ගුහාවේ දොරටුවේ සිට කිලෝමීටර් 4ක් පමණ ඇතුළට වන්නට ගමන් කරමින් සිටියදී ඇති වූ ගං අතුර තත්ත්වයක් හේතුවෙන් ගුහාව තුළ සිරව තිබුණා. ඔවුන් ගුහාව තුළ සිටින බවට නිශ්චිත වශයෙන් කිමිදුම්කරුවන් සොයාගත්තේ මීට සතියකට පෙරයි. දරුවන් බේරා ගැනීමේ මෙහෙයුමට කිමිදුම්කරුවන් 90 දෙනෙක් එක්ව සිටි අතර ඔවුන්ගෙන් 40 දෙනෙක් තායිලන්ත ජාතිකයන් වනවා. මෙම සිද්ධිය පිළිබඳ ලෝකෙම අවධානය යොමු වූ අතර එය අනුව දරුවන් බේරා ගැනීමට විදෙස් කිමිදුම්කරුවන් 50 දෙනෙකුගේ සහයද හිමිව තිබුණා. කිමිදීමෙන් දරුවන් බේරාගත යුතු බවට මුලින්ම යෝජනා කෙරෙනු අතර ඇතැම් දරුවන්ට පිහිනීමට නොහැකි බැවින් එම ක්‍රමය අත්හැර දැමුණා. ගුහාව වෙනත් ස්ථානවලින් සිදුරු කරමින් දරුවන් සමීපයට ගමන් කළ හැකිද යන්න පිළිබඳව සොයා බැලුව අතර එහෙත් එම සියලු ක්‍රමවේද අසාර්ථක වූ හේයින් ඒ සඳහා සුවිශේෂී ක්‍රමයක්ද සකස් කෙරුණා. එනම් ඇවිද යාමෙන්, පිහිනීමෙන්, කිමිදීමෙන් හා ගුහාව තුළ බිත්ති කඩා ඉවත් කිරීමෙන් පිරිස ඉවතට ගැනීමේ ක්‍රමවේදයයි. ඒ අනුවයි අති දුෂ්කර කාර්යයකින් අනතුරුව ගුහාවේ සිටි පිරිස බේරා ගැනීමට හැකිව ඇත්තේ. එහෙත් සිය දිවි පරදුවට තබා මෙහෙයුමේ නිරත වූ එක් කිමිදුම්කරුවෙකුට මෙහිදී ජීවිතය අහිමි වුණා. ඒ මෙහෙයුමේදී ඔහු සතුව තිබූ ඔක්සිජන් අවසන් වීමෙන්.
ඒත් සමගින් අදට නියමිත සුසන්දේශ පරොත් විකාශය මෙතකින් නිමාවට පත්වනවා. අපි අලිත් හෙට හමුවෙමු. එතක ඔබ සැමට සුභරාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.